ඇගේ ගෙවත් විවිධ භෝගවලින් සමන්විතයි. ඇය නමින් එන්.එස්. නන්දාවතී. ඉන්නේ අනුරාධපුර නොච්චාගම කොකුණාව කම්මානී. ගෙවතු වගාවට ඇලුම් කරමින් ඇය තමන්ගේ වගා කටයුතු වල නිරත වෙන්නේ සිතට ලොකු තිරයක් එක් කරගනිමින්. ඇගේ ස්වාමිපුරුෂයා කොළඹ රැකියාවකට පිටත්ව ගොස් ඇති නිසා පවුලේ බොහෝ කටයුතු සිදු කරන්නට සිදු විය ඇත්තේ ඇයටයි. ඇගේ කුඩා දරුවාත් වගා කටයුතු වලට ලබා දෙන්නේ විශාල සහයක්. රසායනික පොහොර භාවිතයෙන් වැළකී ඇය කාබනික පොහොර සිය වගාවන් දෙක් කරන්නේ වස විසින් තොර ආහාර ලබා ගැනීමේ අරමුණින්. ඇය පවසන පරිදි කිසිඳු විටක වෙළඳ පොලෙන් එළවළු මිලට කන්නට ඇයට සිදුවන්නේ නැහැ. ඒ ඇගේ සාර්ථක වගාව නිසා. මේ පවුලට තියෙන්නේ හැම එළවලුවක්ම මම පිට තියෙන ඊමිත ඉඩ ප්‍රමාණය පොඩ පොඩ වගා කරලා තියෙන්නේ. කඩෙන් ගේන්න කියලා අපිට කිසිම දෙයක් නැහැ. අසල්වාසීටත් ඕන වෙනකොට නෑ දෙයොන්ට ගෙනියන්න තරම් සාමාන්‍ය මට පුළුවන් විදියට මම වගා කරලා තියෙන්නේ. මම මේ වගා කරන කිසිම දෙයකට මේ සයින්ක පොර මුකුත්ම දාන්නේ නැහැ. ලිපේ තියෙන අලු ටික දාන්නේ. අයින් කරන තේ කුඩු, තේ මණ්ඩි, අනම්මන හැම දෙෙම කුමිසත්තුගෙන් මේව වෙන්න කොහොම දියර දානවා. ගෘහණියක් ලෙස පසකින් සිය වගකීම් දිරියෙන් ඉටු කරන ඇය වගා කටයුතු වලින් තවත් පසකින් සිය වගකීම් ඉටු කරයි. දිරිය නැගී සිටමින් හැකි හැම විටක සරු පසේ වගා කරන්න යන පණිවිඩය ඇය සැමට ලබා දෙනවා. මම වගේම ඔයාලටත් gedara තියෙන පුංචි මේිටක ඉඩපහසුවක් නැත්තම් මල් පෝච්චි එක, හාල් ගේන 10 පොහොර බෑග් එකක උළුහම් විදියට චූටි චූටි දෙයක් හරි අපිට එදාට ගන්න ආහාර වේලට මොනා හරි හදාගන්න ඊට පස්සේ අපිට කිසි ප්‍රශ්නයකට මුහුණ දෙන්න ඕනේ නැහැ, කිසිම බයක් වෙන්න ඕනේ නැහැ. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.